බොහෝ දිනෙකට තමන්ගේ ප්‍රථම ප්‍රේමය වේදනාබර මතකයක් වෙනවාට සැකයක් නැහැ. නමුත් විරහ කඳුලින් උපන් පහන් සංවේගයද විටක හදවතට මනස සැනසෙල්ලක් වෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න පසුගිය දවසක අපේ රටේ පුවත්පත්ක් විසින් නිලි රජින මාල්නි ෆොන්සේකා මහත්මිය එකතු කරගෙන තියෙනවා. අපිට දැක ගන්නට ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී තමන්ගේ ප්‍රථම ප්‍රේමය ගැන වගේම ජීවිතයේ අත්දැකීම් ගැන මාලනී ෆොන්සේකා අපේ නිලි රජින මෙන්න මේ වගේ කතාවක් තමයි ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි කරමින් විස්තර කරලා තිබුණේ. අවුරුදු 15 16 වගේ කාලවලදී අපේ ජීවිතවලට වෙනසක් දැනෙනවා. ඉතින් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි උනන්දුවක් ආකර්ෂණයක් අපිට ඇති වෙන්නේ එතනදී. ඒක ඉතින් මනසේ ස්වභාවය. ඒක තමයි ලෝකයේ පැවැත්ම. ඇත්තටම මේ හැඟීම දැනීම පස්සේ කාලෙක මතක් කරනකොට හරිම සුන්දරයි. එහෙම ඇති වෙන දැනෙන හැඟීම් ගොඩක් වෙලාවට එක දිගට ස්ථිරව පවතින්නේ නැහැ. ප්‍රථම ප්‍රේමය කියන්නේ අපි හැමෝටම පොදු ඒත් එකිනෙකාට වෙනස් වූ අත්දැකීම් වලට කියලයි මට හිතෙන්නේ. මටත් එහෙම අවස්ථාවක් තිබුණා. ඒ අපේ ගෙවල් ගාවම හිටපු කෙනෙක්. ඒක ඉදින් එක දිගට ගලා ගිය ලස්සන ප්‍රේම කතාවක් කියන්න බෑ. ඇත්තටම ඒක ප්‍රේමයකට ආදරයකට වඩා ආකර්ෂණය නිසා ඇති වුණ බැඳීමක් කිව්වොත් නිවැරදි. ඉතින් ගොඩක් වෙලාවට අපි කෙනෙකුගේ බාහිර පෙනුමට ආකර්ෂණය වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඒක ආදරයකට පෙරලෙන්නේ. මම පාසල් ගියේ කැලණියේ ගුරුකුලට. හැබැයි පාසලේදී නම් කායකවත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වලා තිබුණේ නැහැ. මොකද ඒක මිශ්‍ර පාසලක් නිසාම කොල්ලෝ කෙල්ලෝ කියලා ප්‍රභේදයක් අපිට තිබුණේ නැහැ. ඉතින් ගැහැණු ළමයින්ට වඩා මම හිටියේ පිරිමි යාළුවෝ එක්ක. මචන් ලෙවල් එකේ තමයි හිටියේ. ඉතින් මාත් ඒ වගේ චරිතයක්. උන් එක්ක ගහ ගන්නවා, ඩෙස් බංකුව වලට නැගලා රණ්ඩු වෙනවා. මන් වස නිසාම කොල්ලෝ හැම මගෙන් යාළු වෙන්නවත් අහන්න නැතුව ඇති. හැබැයි අර තරුණයා ගැන මගේ යටිහිතේ මොකද්දෝ කැමැත්තක් තිබුණා. එයා මට වැඩිය අවුරුදු කිහිපයක් වැඩිමල්. අයියලා දෙන්න එක්ක ගොඩක් යාළු නිසාම නිතර දෙවේලේ අපේ ගෙදර ආවා ගියා. ඒත් ඉතින් කියන්න ඕනේ එයා එහෙම වෙනසක් පෙන්නුවේවත් මට එහෙම දැනුනේවත් නැහැ. මම ලොකු ගෑනු ළමෙක් වුණාට පස්සේ මට තේරුණා මෙයා වෙනදට වඩා මං ගැන උනන්දු වෙනවා කියලා. එතකොට මට අවුරුදු 15ක් විතර ඇති. ඉතින් කලින් දුර යාළුවෙක් සහෝදරයෙක් වගේ හිටපු කෙනා දැන් මගේ දිහා බලන්නේ වෙනස්ම විදියකට. ඉතින් ඒ වෙනස මට දැනුණා. එක දවසක් එයා අපේ ගෙදර මගෙත් එක්ක කතා කර කර හිටියා. ඉතින් ඒ වෙලාවේ ළඟපාත කවුරුත් හිටියේ නැහැ. වටපිට බලලා එකපාරටම මගේ අත් දෙකෙන් අල්ලලා මම ඔයාට ආදරේ කියලා කිව්වා. මගේ ඇඟ හීතල වෙලා ගියා. නිකම් මොකද්ද වගේ හරි අමුතු හැඟීමක් තමයි ඒ වෙලාවේදී මට ඇත්තටම දැනුනේ. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මට නිතරම එයාව මතක් වුණා. හැබැයි ඒක ප්‍රේමයක් විදිහට මුහුකුරා ගියේ නැහැ. මොකද ඒ කාලේ ගෙදරින් මට ඒ වගේ දෙයකට ඉඩක් ලැබුණේ නැහැ. අයියලා දෙන්න නිතරම මගේ ගැන ඇහැගහගෙන තමයි හිටියේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම හරි වසයි. මොකද පවුලේ වැඩිමාල් ගෑනු දරුවා මම නිසා ඒ අයට තෝණි උනේ මාව ආදර්ශමත් චරිතයක් කරන්න. මොකද මට තව නංගිලා 4 දෙනෙක් හිටියා. ඉතින් කියන්න ඕනේ මගේ යෙහෙලියන්ට නම් හරියට ආදර සම්බන්ධතා තිබුණා. මට ඉතින් හරි තරහයි උන් එක්ක. මට ඕනේ උනේ ඉස්කෝලේ කට් කරලා බීච් එකට යන්න, ඒ වගේ දඟ වැඩ කරන්න. ඉතින් මම යාළුවන්ට බනිනවා මොනවද උඹලා මේ බස් හෝල්ට් වල කොල්ලොත් එක්ක කතා කර කර ඉන්නේ අරවයි මෙව්වයි කියලා. ඉතින් උන් මට බයයි. මං එනකොට උන් කොල්ලොත් එක්ක කතා කර කර ඉඳලා පැනලා දුවනවා අන්න ෆොන්සේකා එනවා කියලා. ඉතින් මට අර ආදරේ කියපු කෙනා ඇඩ කොල්ලෙක්. කොණ්ඩේ ක්‍රේල් උස මහතයි. දැන් අවුරුදු කීයක්ද? ඒත් තාමත් හිතේ ඒරුව ඇඳිලා තියෙනවා. මගේ ප්‍රථම ප්‍රේමය ඉතින් ඔච්චර තමයි. ඉතින් ඒ කාලේ මම නාට්‍යවල රඟපාන්න ගියා. ඒ අයත් ගමෙන් වෙන පළාතකට ගියා. ඉතින් එතනින් ඒ කතාව ඉවර වුණා. ඇත්තටම ඒ කාලේ මට උවමනා වුණේ නිලියක් හැටියට ඉදිරියට යන්න. පස්සේ කාලෙක මගේ ජීවිතේ උනේ සිනමාව. ඒත් කවදාවත් මට හිතුනේ නැහැ කසාදයක් බැඳලා දරුමල්ලෝ හදාගෙන හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ඕනි කියලා. මගේ හීනය වෙලා තිබුණේ ස්විමින් පූල් එකක් එහෙම තියෙන හොඳ ගෙයක් හදාගන්න, හොඳ වාහනයක් ගන්න, ඒ වගේ දේවල් තමයි. ඉතින් පස්සේ කාලෙක මගේ ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබුණා. ඒවා අතරමඟ බිඳ වැටුණා. ඉතින් එහෙම තමයි මගේ ජීවිතේ. ඒත් ආදරේ ජීවිතේට අත්‍යවශ්‍යමයි. පාසල් කාලේ මම පෙම්වතියක් නොවුනට ප්‍රේමයේ මිහිර ආශාදය එක මොහොතකට හරි මම විඳ කියලා මට හිතෙනවා. ඉතින් ඒ කිව්වේ මගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම් ගැන. කාලයක් එක්ක අත්හැරු ලැබිලා ඒ සිතුවිලි වලට පුළුවන් නම් අනන්තයට පියඹන්න. ප්‍රේමණීය හැඟීමකට කප්පරයකට වඩා එක තප්පරයක් ඇති කියලා මං හිතනවා කියලයි ඇය අවසානයේ පවසලා තිබුණේ. ඉතින් මේ වගේ කලා ලෝකයේ සහ අතන මෙතන සිදුවෙන විවිධ තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.